Next, we present our Pratibha Vindana segment. Ayubowan, Monaragala district ayat Kukurampala Kukuluwa Rajamaha Viharayata saha ema daham pasalata vishala adupaduwak wathibu dhatu mandirayat pustakala godanagillat mihindu lama padaname moolikatwen indikara avasan kirimata yeduna. Ema utum dhatu mandirayat pustakala godanagillat 2019 September mata 29 weni irudina vivrutha karunu labuwa. Ema punnyotsave avastha kipayak dan api narabamu. Tum hiru si perabu karagandim, sadha tuka karanuve, abhinavim nidikaran deyadunu, dhatu mandiraya kara vedavamana mohata. Darling.
බිරියත්ත වර්දන්දාව පත්තුූ පාරාව පුරාණ රාජමහා විහාරාධිපති දකුණු පළාතේ උපප්‍රධාන සංඝනායක ගුරුවර සාක්ෂිවි පඬිත මාගේ ගුරු දේවෝත්තම අවසරයි කරු යටිගල මංගල නායක සාමජන වහන්සේ එවැගේම ගෝලදිනිය පුරාණ රාජමහා විහාරාධිපති ධර්මාචාර්ය අපගේ ගුරුදේව වැලිපිටියේ අවසරයි වැලිපිටියේ ඡන්ද විමුද සාමණේර වහන්සේ එවැගේම කුකුරම්පල කුකුරුවා විහාරස්ථානය වන මේ විහාරස්ථානය ඇතුළු මේ ප්‍රදේශයේ විහාර ගණයේ ගරු විහාරාධිපති ගෞරවනීය සද්ධර්ම කීර්ති ශ්‍රී වැල්ලවායේ සුදම්ම සාමණේර වහන්සේ එවැගේම මේ අවස්ථාවට බොහෝ දුර සිට වැඩම කොට සිටි වදාළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ධම්මසරණ විහාරවාසී ගෞරවනීය අවසරයි දුරුවේ ඥානරතන සාමණේර වහන්සේ ප්‍රදාන කොට ඇති සියලුම මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම අපේ ප්‍රදේශයේ වැඩවාසය කරන කුකුරම්පල විද්‍යාලයේ ධර්මාචාර්ය කන්දර අපේ පින්වත් මෙහෙන් වහන්සේ මේ අවස්ථාව ගන්න පිළිගන්නවා අපි මේ කතා කරන්නේ කුකුරම්පල කුකුළා විහාරස්ථානයේ අභිනේ උදිකරපු පුස්තකාලය සහ ධාතු මන්දිරය අසල සිට මේ ධාතු මන්දිරයේ සහිත පුස්තකාලය අපිට සකස් කරගන්න ආරම්භය සනිටුහන් කරේ විනීත විජයරත්න මහත්මිය. ඉතින් මේකට අවශ්‍ය කරන මූලික වියදම දරලා පුස්තකාලය හැදීමකට ආරම්භ කළා. ඒ වගේම එතුමියගේ හිතවත්තු පරිත්‍යාගශීලී බොහොමයක් මේ ධාතු මන්දිරය සහිත පුස්තකාලය සඳහා ආදර ප්‍රදාන කළා. සම්පූර්ණයෙන් මේකට විදම් වෙච්ච ඥාන සාමාන්‍ය ලක්ෂ 75කට ආසන්නයි. ඒසා විශාල මුදලක් ගම්වාසීන්ට පමණක් කවදාකවත් දරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ අනුව තමයි විනීත විජයරත්න මහත්මිය මේකේ හිතවත් දායක දායකාවන් සැදැහැවතුන් පරිත්‍යාගශීලීන් එකතු කරගෙන මේ උතුම් සත්කාරය මේ ආකාරයෙන් කරලා නිම කරන්න කටයුතු කළා තියෙනවා. ඒ අනුව මරීනා එදිරිවීර මහත්මිය සහ කින්ස්ලි එදිරිවීර යන මහත්මයා ඒ දෙපළ මේ ධාතු මන්දිරයේ ඉදිකිරීම සඳහා සම්පූර්ණ ආධාරය ලබා දුන් බව මාර්ග දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මරීනා එදිරිවීර මහත්මයා මා සමගත් කතා කරලා අඩුපාඩුත් අහලා මේ සුදු යකඩ වැට පවා එතුමියගේ සංවිධායකත්වයෙන් නිර්මාණය කරන්නට අවශ්‍ය මුදල් ආධාර අපිට ලබා දුන්නා. ඉතින් මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා මේ මරීනා එදිරිවීර මහත්මියට නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය සැලසේවා. සියලු කටයුතු සාර්ථක වේවා. කාය චිත්ත පීඩාවෙන් තොරව බොහෝ කාලයක් සුවසේ වාසය කිරීමට මරීනා එදිරිවීර මහත්මියටත් කින්ස් එදිරිවීර මහත්මයාටත් මේ උදාහරණ කුසලයේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තරම ධාතු මන්දිරයක් ගොඩනගනවා කියන එක විශාල පින්කම් අතර මහත්ඵල මහානිසංසදායක පින්කමක්. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බොහෝ කාලයක් තිස්සේ වන්දනාමාන කරන පුද පූජා පවත්වන ස්ථානයක් තමයි ධාතු මන්දිරය කියලා කියන්නේ. ඒ වගේම පුස්තකාලය කියලා කියන්නේ ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ දැනුම පාදන ඥාන ගබඩාවක් හැටියට සැලකෙන්නේ. ඒ වගේම ලක්ෂිකා බෝගොඩ මහත්මිය වෛද්‍ය ලක්ෂිකා බෝගොඩ මහත්මියත් මේ පුස්තකාලය සහ ධාතු මන්දිරය සඳහා විශාල අනුග්‍රහයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ පුස්තකාලයේ ගොඩනැගීමේ කටයුතු වලදී විනීත විජයරත්න මහත්මියට විශාල දායකත්වයක් දරලා තියෙනවා. ඒ ආකාරයෙන් මේ පුස්තකාලය ඉදි කරගන්නට එතුමියත් බොහෝ අනුග්‍රහකත්වයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ අති දුෂ්කර පළාතේ බොහෝ දුෂ්කරතා මැද අධ්‍යාපන කටයුතු කරගෙන යන අපේ දරුවන් දෙදෙනෙකුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන සඳහා මාසිකව විශාල අනුග්‍රහකත්වයක් ලබා දෙමින් පවතිනවා. ඉතින් එතුමියට අපි මේ අවස්ථාවේ ආශිර්වාද කරනවා. දරුවන්ගේ නැළනවන පාදල මේ වගේ පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට දායක වීමත් එම දරුවන්ට ඍජුව අධ්‍යාපන ප්‍රතිඵල සාර්ථක කර ගැනීමට ආදරපකාර කිරීමක් කියන මේ පුණ්‍ය ධර්මයන් හේතුවෙන් එතුමියටත් නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය සැලසේවා. සියලු යහපත් උදා වේවා. කාය චිත්ත පීඩාවලින් තොරව බොහෝ කාලයක් සුවසේ වාසය කිරීම පිණිස මේ උදාහරණ කුසලයේ හේතු වේවා. ඒ වගේම මරීනා එදිරිවීර මහත්මියටත් කින්ස්ලි එදිරිවීර මහත්මයාටත් ලක්ෂිකා බෝගොඩ මහත්මියටත් ඔවුන් සමග වාසය කරන හැම දිනකටම මේ උදාහරණ කුසලය
අමාමා නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ ශ්‍රද්ධාවන්ත පුණ්‍යවන්ත පිරිස එකතු කරගෙන මේ සත්කාරයට උර දීලා කටයුතු කරපු අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ විනීත විජේරත්න මහත්මිය සහ එතුමියගේ ගාමර සායන පුරුෂයාණන් මේ මොහොතට සිහිපත් කරනවා. ඒ දෙකටත් නිදුක් නිරෝගී සුව චිරජීවන සැලසේවා, බොහෝ කාලයක් සුවසේ වාසය කිරීම පිණිස මේ පින් හේතු වේවා. ඒ දෙකටත් මේ සම්බුද්ධ ශාසනය තුළම උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පින් හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. කුකුළුවා රජ මහ විහාරාධිපති පූජ්‍ය ගෝණදෙණිය විමල ජෝති ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ රාජකීය පණ්ඩිත දොරෝවේ ඥානරත්න ස්වාමීන් වහන්සේත් අනෙකුත් නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. අද මේ පුණ්‍යවන්ත මොහොතේ ඒ වගේම මේ කුකුරම්පල ගම්මානයේ විශේෂ දිනයේදී ඔබ සැම ඇමතීමට ලැබීම මාලද වාග්යක් කියා මම සිතනවා. ඒ මොහොත උදා කර ගැනීමට මූලික කරුණු කිහිපයක් ඔබ හමුවේ ලැබීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ සඳහා මට අවසර. ඇත්තටම අපි මම උසස් අධ්‍යාපන ශ්‍රී ලංකාවේ පිට වෙනකොට, ඒ කියන්නේ මෙයට අවුරුදු 30කට ප්‍රථමයෙන් මම ඇත්තටම ජීවත් වුණාට වැඩිය වැඩි ප්‍රමාණයක් දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙලා තියෙන්නේ. මම දැනගෙන හිටියේ නැහැ, මම මගේ සැමියාවත් සත්‍යජරණ මාත්මයාවත් දැනගෙන හිටියේ නැහැ මේ කුකුරම්පල කියන ගම ගැනවත් අහලවත් තිබුණේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි අවස්ථාවක ඔබ කවුරුත් දන්න මේ ගමට ඉතාමත් ආදරය කරන පුද්ගලයෙක් බුද්ධදාස හේවගේ මහත්මයා මට ආරාධනාවක් කළා. මටත් මගේ සැමියාටත් ආරාධනා කළා. මෙහෙම කුකුරම්පල කියලා ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානයේ කුකුළුහා රජමහා විහාරයේ උත්සවයක් තියෙනවා. ඒ සඳහා පැමිණ දූ දරුවන් අමතන මෙන්. ඇත්තරම ඒ වෙලාවේ බොහෝ දුර වුණත් ඒ මහතාගේ ආරාධනය අපි පිළිගත්තා. මම හිතන්නේ ඒ ධෛර්යය මට එන්න ඇත්තේ මේ විහාරයට ඇතුළු වෙනකොටම
වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවේ සිසිලත්වයත් මේ පුණ්‍ය භූමියේ සිසිලත්වයත් සමගින් වෙන්ද ඇති. ඉතින් ඒ අවස්ථාවේ මම දැක්කා මේ දූ දරුවන්ගේ මුගත් දක්ෂතා, ගායනය, වාදනය, කතිකත්වය, ඒ වගේ දක්ෂතා දැක්ක මට හිතුණා අපි අපේ අපි ජීවත් වෙන මේ ශ්‍රී ලංකාවට පිටරට සිට යම් කිසි මෙහෙයක් කළ යුතුයි කියලා. ඇත්තටම කොළඹ නගරයේ අසර ගම් වලට අපි නොයෙකුත් ආධාර උපකාර අපේ සේවයේ සපයලා තිබුණත් එතනින් එහාට ඒ සේවය ප්‍රසාරණය වෙලා තිබුණේ නැහැ. And that brings us to the end of another program of Pearl of Lanka. We'll see you next week. Ayubowan.